मेने सालु मरद तिम्मक्का इंडियावे कर्नाटक प्रांते कुडा गमक तमाई मे अपे कथा नायिका व जीवत्तुने हरिहमान अध्यापनयक नोमति निसा अय गल्वलक कम्कारु सेविकावक लेस वेडकला तिम्मक्का विवाहकाई नमुत विवाहिन वसर 25क गत वुनत अयट दरु सुरताल बलन्न वासनाव लबुनुई नहे एनिसा अय देस गमुन बलुवे वंद गहनियक लेसई मे निसाम अयट सियदिवि नसा गनीमिट पवा सित यमु वी तिबिनवा නමුත් කාලයේ ගත වෙත්ම ඇයිගේ සිතට අපූර්ව අදහසක් එනවා දරුවෙකුට උපත දීමට නොහැකි වුණත් ඇය කර්ණාටකයේ දරුවන්ට හුස්ම දෙන වැඩක් පටන් ගත්තා ඒ තමයි ඇය ජීවත් වුණු කර්කශක මේ ගමේ නුගගස් වවන්න පටන් ගත්ත තීරණය ඇය තම ග්‍රාමයේ දිගේ දෙවෙන ප්‍රධාන මාර්ගයේ දෙපස ගස් වවන්න පටන් ගත්තා තනිවම නෙමෙයි ඇගේ සැමියාත් මේ කටයුත්තට එකතු වුණා අවාසනාවකට 1991 දී ඇගේ සැමියා මිය යනවා නමුත් තිම්මක්කා ඇගේ මේ කටයුතු නතර කළේ නැහැ මාස ගණනාවක් වතුර බිඳක්වත් නොලැබී තිබුණු මේ පොළව හා ගැටෙමින් ඇය පැල සිටෙව්වා වැස්සක් නැති නිසා ඈත ඉඳන් වතුර ගෙනල්ලා මේ කුඩා නුග පැලවලට වතුර දැම්මා වන සතුන්ගෙන් පැල බේරා ගන්න ගොඩක් මහන්සි වුණා දවසින් දවස මේ ගස් ඇගේ සිවණී වැඩෙන්න පටන් ගත්තා අවසානයේ මේ කුඩා පැල ප්‍රධාන පාර දෙපස සිසිල සෙවණ ගෙන දෙන වන අරණක් බවට පත් වුණා තිමකයින් නැවතුනේ නැහැ මේ වන විටත් ගස් 8000කටත් වඩා සිටුවා ඒවා රැක බලාගෙන තිබෙනවා ඇය තමගේ දිවියෙන් අවුරුදු 66ක්ම කලේ ගස් හිටවන එකයි ඇයට එදා අපහාස කළ අය අද ඇයට සලකන්නේ මෙහෙමයි මේ කටයුතු වෙනුවෙන් ඇය ඉන්දියාවේදී සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවා. ඉන්දියාවේ ජාතික පුරවැසි සම්මානයේ දෙහිමි කරගත් ඇය පද්මශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මෙය කර්ණාටකයේ ගස් අම්මා ලෙසද මේ වන විට විරුදාවලිය ලබා අවසන්. තිමකා දැන් පරිසර වේදිනියක්. ඇගින් ගුරුහරුකම් ගන්න බොහෝ අය පැමිණෙනවා. තිම්මක්කා නමින් ගම්මානයක් වගේම පරිසර පදනමකුත් බිහි වෙලයි දැන් තියෙන්නේ. ඒ වගේම මේ දිර්ය කාන්තාවගේ කතාව ඉන්දියාවේ ජාතික විෂය මාලාවටද ඇතුළත් කර තිබෙනවා. තිම්මක්කා ඔප්පු දිලා. තිම්මක්කා ඔප්පු දිලා. පුදුම දනවන සිදුවීම නම් තිම්මක්කාගෙන් පරිසර උපදෙස් ගැනීමට පැමිණි උමේෂ් නැමැති දරුවා ඇගේ මව් සෙනෙහස දැක අවසානයේ තිම්මක්කාගේ හදාගත් දරුවා බවටද පත් වෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.